ඇත්තමයි සිින්දුවක් කියාගෙන එන්නේ. අද දවස හොඳයි, ප්‍රබෝධමත්, හැබැයි රටට අහිත කරයි. එහෙම කිව්වේ මොකද? රට ඉතින් තාමත් මේ බොහොම අගාධයකනේ යන්නේ. තාම හරියට ප්‍රශ්න විසඳගන්න බැරිවිලා තියෙනවා. මං හිතනවා මේ සතියේවත් විසඳගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තු. කථානායකතුමාගේ අතේ තමයි ඒක තියෙන්නේ. කථානායකතුමාට පුළුවන් එක්කෝ ශබ්දෙන්, ශබ්දේ අපි පැත්තකට දාමුකෝ, දැන් ශබ්දෙක් පිළිගන්නේ නැහැනේ, එක්කෝ කටහඬින් එක්කෝ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකෙන් ගන්න. ඉතින් අද සමහර විට ඡන්දයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා, මොකක් හරි අර විවස්ථායක සදායක සභාව අතර පත් කරනවනේ. එතකොට අපි බලමු. අපි හිතනවා ඉතින් මේ සතියවත් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දවස් දෙකක් ඇතිනේ. මැතිවරණෙකුත් තියන්නේ දවස් දෙකයිනේ. තුන්වෙනි දවසේ දිවුරුම් දෙනවා. ඒ වගේ දවස් දෙකක් හොඳටම ඇති. මේ දවස් දෙකේ මේ ප්‍රශ්නේ විසඳෙයි. ජාත්‍යන්තරටත් පෙන්වන්න ඕන, අපේ රටේ මිනිසුන්ටත් පෙන්වන්න ඕනේ අපි හරි දේ කරනවා, අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා කියන එක සෑම නායකයෙක් සහ 225ම පෙන්විය යුතුයි කියන එක තමයි මගේ අදහස.